ก็แต่งเห็นน้องนี่มันก็จะเนื้อทำสานีเนื้อทำสานีเนื้อที่อาสานีเนื้อมีปูสานีเงี้ยนะแต่นั่นเด้อผู้เห็นเห็นนี่เห็นจ้ะนะนี่ดวงดวงดวงนี่ทำน้ำว่าอักขระน้องจ้ะอะไรก็ทำน้ำวัดน้ำว่าหนุนเลยหนุนเลยแต่นั่นเองก็จะตู้ไม่ได้ไม่ยิ่งคุยแต่งตู้ตีนก็หนุนเลยมีแต่นั่นจ้ะในการกำลังเนี่ยมีแต่นี่วัดน้ำก็มาแต่ภาวนาไปทั้งหมดเองเนาะทำมันนี่สิทธิ์தக்மனே கி என்ன பொறுத்த என்ன பலன் தக்ம பாவனா பண்ண போட்ட எவ்வளோ மம தக்ம கீழா தீக்க அதோ மம மம தக்ம கீழா தீக்கறே மமத்தே என்ன காரியம் சத்தியம் பாவனா வேணும்போது காரியம் புரிஞ்சு வேணும்போது மே சப்புலே இப்பாசியாக தெரியணும் சப்புல கொள்ளே இப்பாசியாக தெரியணும் இப்பாசிய வேண்டன கேனே சத்தியத்தை அணுவேன இப்பாசியாக தெரியணும் සතියේ ස්පර්ශයක් අපු වෙනවා නැත්නම් සතියේ කය පොළොවේ ස්පර්ශ වෙනවා සතියට අපු වෙනවා එතෙන්දී ස්පර්ශය නිදින කෙනාක් වෙනවා අන්න ඔය කියන්නේ කොහොමද තේමන්නේ ඔය තැන් පවුනවා කියන්නේ පවුනකට තියෙනවානේ ඔය තැන වටිනවා කියලා දන්නේ නැහැ දැන් දැනගෙන ඔ මෙනේ හොයන්න නැතුව වෙන අරමුණක් හොයන්න නැතුව මේ මේක දැනුවොත් ඒක වැඩි කර ගන්න ඕනේ. ඒකටයි මේ ධර්ම කියන්නේ. තේරුණානේ? දැන් දැන් අපි ධර්ම කරන්නේ මොකද? අපි කියන ගීප් එකක් ඔයාලා. මම නම් ධර්ම කරා මම පාව වෙනවා කියන්නේ. මේ පාව වෙන ධර්ම. තේරුණානේ? එහෙම නම් නෙමෙයි මේ කියන්නේ. පාව වෙනවා දැනෙන්නේ කාටද? මේ කියන්නේ මම නැති තැන. මම අත්දැකීම් මොහොතක් ගැනයි කියන්නේ. මම අතුරු දාන්න ඉන්නේ මොකද හොයන්නේ එකයි විපස්සනා වෙලා. එහෙනම් එතකොට මම අතුරු දාන්න වෙන මොහොත ලැබෙන්නේ සංඥා නිදාන කරගෙනයි කියලා මේ මෙතන දේශනා කරා. ඒ සංඥා කියන හඳුනා ගැනීම අනුව තමයි තණ්හා වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් දහම් පාඩමේ ඉගෙනගත්තේ ධර්මයට සම්බන්ධයි. බලන්න රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ. සිනාට මොකක්ද? මේ නේ සංඥා සංදේ ළඟට මේ සංස්කාර කරනවා. ඒ සංස්කාර කියවලේක පින්පා. එන සංස්කාර ඇතුළේ මේ සංඥා තියෙනවා. එන සංඥාව තිබුණොත් නේද සංස්කාර හැදෙන්නේ. ඒක නේද මේ බුදුහාමෝ මේ ගාථාවේ මෙතනක් කියන්නේ. සංඥා නිදානන් ප්‍රපංච සංකා. නිකන් හිතන්නකො ප්‍රපංච සංකා කියන එක සංස්කාර නිදානන්ව සමානයි. සංඥා නිදානානි නිදානිය තමයි සංස්කාර හැදෙන්නේ සංඥාව කියන්නේ හඳුනාගන්නේ තේරුණානේ දැන් හඳුනාගත්තේ දේ අනු නේද වටිනවෝ නොවටිනවෝ කියලා තියෙන්නේ දැන් යම හඳුනාගත්තොත් මේ දේක වටින එකක්ද නොවටින එකක්ද කියලා කියන්නේ එතකොට මේ හඳුනා ගැනීම මම තමයි මේ තණ්හාව කියලා තේරුණානේ දැන් හඳුනාගෙන අපි සක්මන් කරනකොට මම සක්මන් කරනවා කියලායි හඳුනගන්න පටන් ගන්නවා. නමුත් හරියට සතියේ කාර්යයක් පුරුදු වෙනකොට මොකද වෙන්නේ? මම කියන එක කියේ. ඒ කියන්නේ හඳුන ගැනීමක් තියනවා සතිය හඳුනගන්නේ අර ඉරියව්. තේරුණානේ? අන්න එතෙන්දී සංස්කාර සම්පක්ම භාවනාදී මේක ප්‍රකටව දීතියෙන් වෙන තරම් අක්මන් බා. හරිද? අනිත් තැනක් එනවා. එතකොට දැන් මෙතන තියෙන්නේ මෙහෙම එකක්. සක්මන් භාවනාවේදී මේ දේ වෙනවා. ඉඳගෙන භාවනාවේදී වෙනවා. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඉඳගෙන භාවනාවේදී මේ දේ වෙන්නේ වාචා කම්මත්තා ජීව නිරුද්ධ වෙලා. මොනවා ඔබ තමයි වෙනස්කම් දෙක. සක්මන් භාවනාවේදී ඔබ වෙන්නේ වාචා කම්මන්තා වාචා නැති වෙලා හරි කම්මත්තක් නැහැ. නමුත් ඇවිදිනවා. ඇවිදින එක මොකක්ද? ආජීවය. ආජීවය නිරුද්ධ වෙලා නෙමෙයි. ආජීවයක් තියෙනවා. ආජීවය අපේ තණ්හාවෙන් නිරුද්ධ වෙනවා. තණ්හාව වැඩ කරන්නේ නැති වෙලා ආජීවය අක්. يعني ආජීවයක් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට එන්නේ ඔච්චර වෙනස් ක්‍රමයකට. නමුත් භාවනා කරන දෙක දෙක. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ නම් පිටත් දුරට ඇයි මම හිතුවනම් මේ කොටස් දෙකක් කිව්වේ භාවනාව. සක්මන් භාවනාව එක
ඉඳගෙන ඉන්න භාවනායේදී වාචා සම්බන්ධාවියු නිරුද්ධ වෙලා ඉන්නේ කියන්නේ. තේරුණනේ? නමුත් සක්මනේ කියන්නේ නිරුද්ධ වෙලා නෙමෙයි. ඒවා කියා. ආදීවේ තියාගෙන තමයි මේ කරන්නේ. එතකොට ඒක ප්‍රබලයි මේක. ඒක ප්‍රබල වෙන්නේ මොකද? ඔයගොල්ලෝ නැත්නම් බොරුවට එදා ඉඳලා සතියේ ඉඳගෙනම මාළු කපනවා, මිනිස් කපනවා, මිනිස් කපනවා, පොල් ගන්නවා කියන බොරු කඩපැන් ටික කරා. ඔය බොරු කඩපැන් ගැලවෙන්නේ නැහැ. හැමදාම කියන්නේ මොනවා සතියවත් තමයි මේ ඔක්කොම කරන්නේ. මොන සතියද? මොකක් වත්. ඒ අනේ ගුවාගරට මොන සතියකින් නෙමෙයි, යාට මොන සතියකින් යාද? ඕන අවුරුදු කෝටි ගණන් කරා. මොනවා මේ? හැමදාම මිනිස් කපනවා. එහෙනම් වෙන කිසිදුක් වෙන්නේ නමුත් දැන් මේ කියන දැන සතියෙන් දැන් ආවොත් ඔන්න නියම සතියට කියනවා. සතිය සතියේදී නියම සතියට ආව දැන මෙන්න මේ ස්වරූපේ තියෙනවා. නර සංඥාන්නේ නෑ විඥාන්නේ සංඥා. නෝභි අකන්නේ නෑ විභූත සංඥා. ඔන්න හරිපත්. තේරුණානේ? ඒක හින්දා ඒ හරිපත්යට ගියෙන්න ක්‍රියාවක් එක්ක ගියෙන්න නැත්නම් අපේ ඉරියව් එක්ක ගියෙන්න පුළුවන් හැකියාව වැඩි සම්පන්නව. තේරුණානේ? දැන් හැම මොහොතකම ওই සතියට ගේන එක තමයි රහතන් වහන්සේ කියන්නේ. රහත් වෙනවා කියන්නේ ඒක තමයි. දැන් නමුත් කවදා හරි ওই තත්ත්වයට යන්න අපි ටික ටික මේක පුරුදු කරගන්න ඕනේ. නේද? අර නිකන්ම අනේ මේ ජීවිතේම රහත් වෙන්න ඕනේ කියලා බොරුවට දකිනවා කියන වැඩක් නැහැ. ඒක බොරුව. තේරුණානේ? ඒක එහෙම නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරු පෙන්නන මේක වටන්නේ. ඒකට මේ මොහොතක් හඳුනගත්තොත් මෙතන තියෙන්නේ ජීවිතයේ එක අවස්ථාවක දුක නැති තැනක් දැනගත්තා. දුක නැති තැනක් දැනගත්තොත් මොනවද ඒක අහත? දුක නැති මොහොතක් දැනගත්තොත් හැබැයි දුක. ඒ තැන තියෙන ලක්ෂණ හතරක්. දුක නැති තැන විතරක් දැනගත්තොත් ඒකට තව තුනක් එකතු වෙනවා. දුක නැති තැන කල්හාව නැහැ. තේරුණානේ? ඒ වගේ දුක නැති තැන නිවන. ඒ වගේම දුක නැති තැන කවුරු හරි ගත්තද අහම්බෙන් ලැබෙන්නේ ශික්ෂාවක්. ගියේ විදිහක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ යන විදිහ තමයි ඔය. සීල සමාධි ප්‍රඥා. ගියේ විදිහක් ගන්න නැතුව දුක නැති කරලා ගන්න. පුරක් අය මැජික් කෝණින් ගියාදේ දුක නැති කරා. ගියේ විදිහක් නෑ. චතුරාර්ය සත්‍ය නෙමෙයි. තේරුණාද? එක සත්‍යයක් අය අදිමෙන් දැක්මට ගියොත් මේ දැක්ම තුළට ගියොත් එයාට ඒක සත්‍යෙ පිළිතන්නේ අනික් මාර්ගය ගන්නවා මෙන්න මේ වගේවා. දැන් මෙතන මම නැති වෙනවා. මම නැති වෙච්ච කෙනා එතකොට දැන් අපිත් අහලා තියෙන සෝවාන් වෙනවා කියන්නේ මම නැති වෙනවා නේද? සම්මාදිට්ඨිය ලැබෙනවා කියන්නේ මම නැති වෙනවා. එතකොට දැන් පුරාමෙක් කෙනෙක්ගේ වැඩකට ඉතිහා බැලුවම අතීත ජීවිත දිහා දැන් විසාකාවගේ වැඩ මොනවද කියලා බැලුවා. ඒ කාලේ හිටියා ඒ දිහා බැලුවම ඔයගොල්ලෝ අයියන් මොන වුණාද කියන්නේ. වෙනදදී විසාකාව කපෑ නැහැ. ඔයගොල්ලෝ විසාකාව වෙන්න කපපා. ඔච්චරයි නේද? නැහැ. දැන් මෙතන ධර්මානුකූල ප්‍රශ්නයක් අහන්න. සෝවාන් වෙනවා කියන්නේ මම නැති වෙනවා හැබැයි. ඈ? මොකද්ද? ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. අපි අහලා තියෙන සෝවාන් වෙනවා කියන්නේ මම නැති වෙනවා. ඒක රහත් වෙනවා කියන්නේ මම නැත්තම් නැති. ඒකද? ඕනම වෙනවා කියන එක විවිධ වැඩේ සරල දෙයකට ගන්න ධර්ම අනුකූලව මම නැති තැන හඳුනගත්ත කෙනෙක් කියලා. ඔච්චරයි.
Maksudnya itu ya. Ini dukkha nanti tena hamuna nanti ini kira ya. Hanya ini jiwa tena hamuna nanti dukkha nanti ini. Mama nanti ini. Ya udah dia orang tidak tahu lagi. Ayah apa? Nah, orang ini jadi mama, macam mama ini lagi yang dia ini dia kan, dia tak tahu. Tahu lo yang mau, tahu dia. Ini ni aku dah mahu kita ni, ini betul. Ini ni aku dia dah tahu. So mama ini lagi yang dia, saya rasa mama nanti saya nak hamil lagi, cekwin. Cekmana ini? Kalau ini problem orang tua, kalau orang kita nak kerja tiada video, mama nanti kita nak orang tua apa yang nak? Anugerah tak bisa. Kebalai. Itu apa? Ia ini mana sebab macam orang kita? Dan mama ni bukannya bahawa dia mengambil timun orang angger daya, seorang orang mengambil dia ni angger apa? Mama nanti ni angger apa? Mungkin tak tegi mama ini ni angin dah hilang, na. So, mesti kami mama ini. Oh, tu kan, dia orang ini ada yang. Nego angin dalam masa ni kita ada yang siapa? Ya, mama itu yang orang ini, mama itu kan orang mana? Jangan orang ini istirahat, minum semua. Istirahat. Istirahatnya macam ni, cara dia ni apa? Ini istirahatnya, jadi malam kan mau jadi, anak ni pun pelagi, macam duduk di kubur ni. Eh, ini istirahatnya macam ni, jam ni kita lah ni yang kita ikut. Jadi orang ini ni, sabda saya juga ni jam ni aja. Mungkin, kalau sabda saya ni jam ni. Neng orang tu, neng orang tak pernah pergi ke rumah orang. Neng ni tak tahu ni, mana ni tak tahu ni. Kalau orang tak pernah pergi ke anu mana, kunci dia ada anu di sini. Kalau kunci dia, mana mana ni kunci dia. Neng ni ada kami, kami. Mama kan ayah, mama kan ayah, dua orang macam itu, mama kan ayah dua orang. Ini mama kan ayah apa lah? Hebat macam ni ada ni, macam ni. Tapi mama kan tu, dia dia begini tu mama. Tiada ni, dua orang macam ni lagi mama tu mama, dia dia begini ni ada ni. Hebat mama ni siapa tu tiada. Mama nanti dah tu dah lama, kamu dah nanti. Tepat? Dah mama yang tu kat ni, kan? Abi kalau mana itu, kalau apa ni, ada orang ni, yang mana mana? Mana ini? Ada ini kalau apa ni, ada kau? Nih? Tepat? Panas ini kalau apa ni, ada mana? Mana ini tu? Kalau apa ni, ada? Enam malam mana malam mana tak nak makan tay, main dalamnya, ikut beri mak, orang ni, ini, main dia masa mama ni di dalam dekat ke nak, kalau dah lah, mana tak nak makan tay di, orang khamat cam dia jadi beri jendak tay, eva game, nyapa dia, beri beri dia, eva game malam dia tu dia jadi ni, kita khamat ni. Ini berarti pada yang mana? Kalau apa yang itu? Kira, ini bawa ni yang mana? Yang apa beri lah dia? Nona beri dia bawa, dia dalam bawa beri lah, pada dalam bawa beri lah, tujuan beri lah tu apa? Ini pada yang mana itu? Ini tiada kerja mana kalau mau beri sapi? Kita ni itu aku dah arwah ini kalau bukan yang ada dan lainnya. Neng, ni, orang kata neng orang reading kalau hari menurutnya makna dan menyebutnya cara yang dia, nak cara apa dia buat apa sih? Ni kamu apa aja? Eh, ya dari cara apa dia ini mahu apa sih?
dari bumi. Bila mana ini karena semua ini dia ini sekarang ini arah orang yang terpuruk, macam macam. Yang mana kalau kita ini sehari ini, ini sapi ini sehari ini, mana orang di sini sapi ini, sehari ya, mama ini sehari ya, sapi waktu mana itu? Yang itu ni alam bumi dalam alam ini berulang, tuh magic ni yang main ini apa ni yang mana apa? Bukan. Bahawa kita pun, dia pun kita pun, di sini pun tetap ada kerja. Di tetap ada kerja, mungkin kalau kehadiran, dan tetap ada kerja, betul orang kan mungkin mau jadi tenaga kerja, tu jadi dah. Mungkin mau jadi tenaga kerja, pasti akan. Karena maksud dia pasti manusia yang diubah oleh apa aja orang, sihir itu sihir siksa dan bagaimana orang ini yang tidak mampu apalagi ini bahagia dan ini menjaga kakian ini maksudnya tidak bisa kian ini menjaga kakian ini maksudnya sama bisa kian ini ini kan lama-lama kewajan itu semua dan keluar dari sekar namun tapi kita ini kayak mana namak bangsa kawasan itu sejene, taknya bicara dari mana paling kuat, satu langkah. Budha itu mau dekat ku Buddha sendiri, dekat peran itu udah kami kemas satu langkah. Kalau satu langkah sih ya, tapi nanti sama ke arah ke pasar mana ke mana saja ini ये पहले जी गिरी में गिरी तो वो लोग समाप्त करते हैं मेरे से वार्ता समाप्त की है इस रूप से तिपरी वार्ता द्वादशा पार तिपरी वार्ती की वार्ता गुणती में तकरार सबसे पहला आसान गुणती है वार्ता को लगे आने सात्य जाने भूत्य जाने भूकंप जाने वार्ता सत्य हतरवा Menerangnya sani, menerangnya sani, nobi sani, menerus sani, kian hanya di serupa manusia tiada betulnya sama ke jatuh tu lagi ni. Beri kujelek, jatuh tu ingat, ini mohon saya ke diktir tu lagi ni. Jatuhan sabda, mana sabda? Mana pengulas? Tapi apa yang dia mohon lepas tu? Dia mohon dia apa yang diktir tu lagi ni mohon. पहले वहाँ जातुआ सकते ना ने एक ना पहले जो ही वे ना वो ना मोड़ा की है तेरा तदेव पहले मेरे लावे आपके तमतमा के में या उसको क्या मैं लीक किया जो है जातुआ सकते ना ने तो जातुआ सकते लीक किए तो रहने की कहने का मैं नया काम ना करनी नया विकास ना करनी नौकरी करनी नया विभूत करने के लिए रुपये ने ते माने इन्हें नियम होते हैं अभी तक प्राण सत्य पे दिखे तो अंदर हैं तब अपने काम हो गये तब ये दिखे और उपादाने पंचतत्व उपादाने ने ते माने ते मैं तत्वाय सत्य है मैं दिखे तो ना यार नहीं एक अमित विधि है
ඒක බුදුහාමුදුරුව පෙන්නන්නේ මේකට කාරණා තුනක් සම්පූර්ණයි. ඒක තමයි තිපරිවණ. සත්‍ය ඥාන, බුද්ධ ඥාන, කුතක් ඥාන. සත්‍ය ඥාන කියන්නේ දරුවා සත්‍ය වාක්‍යටි ආවදන ගන්නෝ කාරණා. ඒ එකක් රෝගයක බාර කරන්න පුළුවන් එක මේ කෙනා ඉන්නේ. එයා තමයි සම්මා සම්බුදු කියන බුදුරයා තමයි. දැන් එහෙම කෙනෙක් මම කියලා අරගෙන කියන්නේ. මෙන්න මෙහෙම සත්‍යයක් හොයාගත්තා මෙහෙම එකක් කියලා අපි බලමු. ඔබේ මුචර ධ්‍යාන වැදුවත් මොන දේ කරත් ඔය ජීවන ඇති කරගන්න බැරෝනේ. සෝතිය පරිදේවල් නැති කරගන්න බැරෝනේ. මෙන්න මෙහෙම මනසේ නරක භාවයක් තියෙනවා. මෙන්න මේ තත්ත්වයේ හැදුවොත් මනතර මේ දැක්මවල දුරයි. ඔබ තමයි ඒ මනස හදනකොට ඒ දැක්ම දුර නැත්නම් අපේ ජීවිතය තුළ තේ මොන චතුරාර්ය සත්‍ය විතරක් සත්‍යමතර විතරක් වෙනවා. දැන් මෙන්න චතුරාර්ය සත්‍ය දැක්මත් වෙන මොහොතක දුර යා සත්‍ය දැක්කව. ඔබේ උදාරම ධර්මයේ කියන්නේ දැන් මෙහෙම සත්‍යයක් දකින්න යන කෙනා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ අංග තුනම මේ ක්‍රම තුන අරවණය වෙනවා. පළවෙනිම සත්‍ය ඥානය වශයෙන් මේ දැනෙන සත්‍යය සමානව තියෙන මේ මනසේ මෙහෙම ස්වરૂපයේ කායින් හරි හැම දැනගන්න ඕනේ. එහෙමක් තියෙනවා කියලා. ternary විස්තරාත්මකව අහල දැනගන්න ඕනේ. එතකොට ඒකට කියනවා සත්‍යය. ඊළඟට මේ මුජලයා කෘත්‍ය ඥානය හරයනවා. මේක ලබා ගන්න පුළුවන් එකම විදිහක් තියෙනවා. ඒක තමයි සීල සමාධියක් ප්‍රඥා වැඩි වීම නැත්නම් අවස්ථාන මාර්ගයේ වැඩි. ඔන්නෙන් කෘත්‍ය කරන්නේ. දැන් ඔන්න බලන්න කෘත්‍ය කරනවානේ. එබැවින් මේ ක්‍රම භාවනාව කියන්නේ මොකද්ද? මුලවම ගන්නේ මේ කුත් ඥානයට වර්ධිත කරගන්න. ඊගාට එනම කුතක් ඥානය. මේක කරන අවස්ථාවක්. මේ කියන්නේ මොකක්ද අවස්ථාව? මේ කියන චතුරාර්ය සත්‍ය ඇතුළත් වෙන මොකක්ද නම් කරගන්න. මොකද නම් කුත. එතකොට මේ කුතක් කියන්නේ සත්‍ය ඥානයක්. දැන් අපි භාවනා කරා කියලා කෘතඥානෙ කියන්නේ කෘතඥානෙ තමයි භාවනා. කෘතඥානෙ කියන්නේ තේරෙන්නේ මොකද? සත්‍යඥානෙ මේක මොකද්ද කියලා කලු කරන්නේ. තේමන ඒ මොකදකටත් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සත්‍ය කියන්නේ අනුන ගන්න නැතුව තමන්ගේ මතවාදයක් බුද්ධිමත් මතවාදයක් හදාගන්නවා මේ ඔක්කොම එක තමන්ගේ මතයක් මෙන්න මේක. මේ සත්‍ය කියන්නේ මේක. ඒක තමන්ගේ මතයක් හදාගෙන අමාරය බුදුහාමුදුරගේ කෘත්‍යඥානයට අවශ්‍ය වෙන නිසා නිය. අපි ඕක වැදිනවා අනුබත්. ඒක මොකද මේ? කෘත්‍ය කරගෙන යනවා කායයේ වෙනවා වායසේ යනවා මැරෙනවා කාය කරනවා කුතක් වෙනවා. ඒ තමයි වැදින ගලාගාව ඇති. එතන පුතක් වෙයි. නෑ, ඉතින් අහම මොනවද විතර කියන විකාර වෙන්නේ? දුරුමකරන එක. නේද? දැන් මේ කරන්නේ විකාරයක් වෙන්න දුරුමකරන දික්කා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයද? නමුත් අපි බහුතරයක් කියන්නේ ඔය බලවත් කියන විකාරයක් කරන්නේ. බලන්න ඕනේ මෙච්චර කාරණේ කොහෙද? ඊටෙන් ගිල්කා පදේ අර යකිනවා මෙන්න ඒක ටිකක් පුතක් නේ කෘත්‍යයක් වෙන්න ඕන ඒකත් පොදුවේ ආදාන දෙන්නේ නැහැ නේද තේරුණාද මෙතන තියෙන්නේ මේ තිපදීවත්තේ තිබුණු චරිතය එන්න මම හිතන්නේ දැන් මේ වගේ දුක් පැහැදිලි කරන්න හේතුව මේ මොනෝගේ ඔයගොල්ලන්ට කියලා දුන්නා
එවගේම මේ කියන මාන්‍ය අතිමාන්‍ය පිටුමුඛ මේවා නැත්නම් ජීවිතයක් වෙන්නේ එහෙම නැති ජීවිතයක් කවුද වෙවන්නේ එහෙම ජීවිතයක් ලෝකේ නැහැ තේරුණාද එහෙම නැත්නම් ජීවිතේ නැහැ ඉතින් මේ ටික තමයි අර දේවතාවු ප්‍රශ්නයක් වුනේ ඇයි මේ ජීවිතේ මේ ප්‍රශ්න මේක මොනවා කොහෙද යන්නේ මේක විඳ ගන්න ඒකවල කොහොමද කරුකේ තමයි
Kita mau
නම් එය අපට ලැබුණ ඔබගෙන් අනේ කර්මද උදාවි කියන්නේ උදාහරණ අහපු මම දෙයකට හොඳටම එයාට පිළිතුරු ලැබුණා ඒකට සතු වෙනවා නම් තව ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අහන්න ඒකට උත්තරයක් දෙන්න දෙන්න ඕනේ කියලා කියනවා ඒක නේද අපේ කන්නේ හරි එයා දෙයකට උත්තරයක් කියන්නේ මොනවද බරද කරා ඔව් මේ පන්ති තමයි අදම මම මොනවද කරන්නේ මේ රූප රූපාරෝප කියන සමමති වාස්තේම භවයේ අත්‍ය විසුද්ධිය කියන්නේ ඒ කියන්නේ අමුදයක් නෙමෙයි මේ ලෝකේ කියන සාමාන්‍ය දෙයක් මේක ඉගෙනගන්න තියෙන එකක් මේකව අල්ලා ආපු දෙයක් ඒ කියන්නේ ලෝකෙම අපයන් කියන්නේ මොකද්ද මේ රූපාවචර සමාධිය අරූපාවචර සමාධිය ලෝකේ කියලා විමුක්තිය කියනවා. මෙහෙම කියනවා නේද මේ පඬිත් අය කියලා බුදුහාමුදුරුවෝ වගේම තරයා. බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඔව් මෙහෙම පඬිත් අය පඬිත් මාදී මේ මහා බලමු අපහත කරලා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ උත්තරේ. එහෙමයි කියනවා ඒක ඇත්ත. නමුත් දෙකම බොරු වැරද්දක් තියෙනවා ඒ වැරදි දෙකක් තියෙනවා මොකද ඒ වැරදි දෙක විමුක්තිය ගැන රූපාවචර අරූපාවචර සමානී කියන කියනවා නමුත් ඒගොල්ලන්ට මෙන්න මේ දෘෂ්ටි දෙක හරහා මේ වැරදි එන්නේ එකක් උත්තේජ දෘෂ්ටිය අන්න සංස්කෘතිය උත්තේජ කියන්නේ මේ දැන් භාවයක් නැහැ කියලා හිතනවා ඔය අරූපාවචරයේ අන්තිම ධ්‍යාන වගේ වටිනවා මෙතනින් මේ සංසාරේ කියලා වට මෙතනින් භවයේ ඉවරයි භවයේ ඉවරයි කියන කරකන්නේ උත්තේජන يعني සංසාරේ ඉවරයි දැන් සාමාන්‍යෝගේ මෙලොවින් මෙලොවේ කිසිම ධ්‍යාන එකක් නැහැ නේද අපි ඇයි කියන්නේ මුලින්ම කරා මේ මොනිවල් වෙනවා සමව බොනවා නැහැ ඔයකින්ම ඊට පස්සේ කියනවා තවම මේ අරූපාවචර සමාධිය තියාගෙන ඉන්නේ තව දෘෂ්ටියකින් මේ වාද කරන්න පුළුවන්. මොකක්ද? සාස්ත්‍රය. එහෙමද? දැන් අරූපාවචර සමාධියකට කියන්න පුළුවන් මෙතනින් නිසා මේ ආත්මයක් කියනවා මේ ආත්මය ඔච්චරදී වෙනස් වෙන්නේ නැහැ. විගලනක් පවතින. අරගොල්ලෝ කියන්නේ මොකක්ද? ඊට වෙනස්. මෙතනින් ඉවරයි. උත්තේජ දෘෂ්ටියේ මෙතනින් ඉවරයි කියනවා. සාංශක දෘෂ්ටියේදී ඉවරෙන්නේ නැහැ මේ සියුම් භාවය ඒ අරන්නේ. හැමදාම පටන් ගන්නවා. ඒවන් දැන් එන්නේ ඒ තමයි දෙවියන් වාස්තිය ඇවිල්ලා තියෙන මේ මේ සාක්ෂි. උත්තේජ දෘෂ්ටියේදී දැන් දෙවියන් වාස්තිය කියන ස්වરૂපය ආවද සමාජයේ ඇවිදින්නේ ප්‍රාප්තක දුක්. කියන්නේ අකාර්ය. මෙයා අකාර්ය. අපි කරන මොනවද? ඒ අකාර්ය භාවයට එකතු වෙන්නේ. එකතු වෙන්න නම් මොනවද කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේ අරූපාවචර භාවනාව එදින්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ තව එදයන් නිය ආදී එනකොට දැන් අපිට වෙලා තියෙන්නේ බුදුමාතුරෝ වගුදලාට ආයිඩියල් දෙක ඉතිල දේශනා කරනවා මේ සංඝාගම මුක්තියක් තියෙනවා මේකේ තේර සමාධි ප්‍රඥා කියලා විස්තරණකින් යන්නේ දැන් එනකොට අපි කියලා ඉන්නවා ඔය විස්තර කොහොම කරේ කියලා අමුතු මුතු කෙනෙක් ඉවරක් කරනවා මෙහෙම එකක් තියෙනවා මම කියලා හදාගෙන තියෙනවා කියනවා මේකට යන්න තියෙන අවශ්‍යතාවය. ඒ නිදිනේ ඔය කියලා හරි නොදී හරි කරන්න බැරි නේද?
And one day in the evening, you know, Mungkin ibaratnya, mungkin
ඊයදාම සමාධියේ ඉහාදයක් නැහැ. කොන්නේකින් අමාරු වෙනවා කියන එකයි මේකේ උත්තරය. ඉතින් ඒක තමයි තමයි තෝරන මේකේ තියෙන ඔක්කොම දේවල් සාකච්ඡා කරන්නේ.
වහන්සේ පිළිමාදුන් පරිදි සෝවාන් පුද්ගලයෙකුට තව කෙනෙක් දෙන්නහන් වුණාවක් නැහැ. අටවස් වෙනම මේ අනුව තමන්ම තේරුම් ගන්න පුළුවන් තමන්ට සෝවාන් වුණා නැති දැන් සෝවාන්. මේ මම තවගෙන ඉන්නේ අහලා තේරුම් ගන්න නැහැ. අහලා කවුරුත් උත්තර දෙන්න. නමුත් ඔයගොල්ලන්ට කිසිම පරීක්ෂණයක් කරන්න පුළුවන්ක් කියන්නේ නෑ. කාටවත්. කොහේතරම් මේකේ මුරුමින් යනවා. අලංකාරයේ කහේ කරන පරීක්ෂණකෝ ඉවරයි. එයාම දුරු තමයි. ඇයි? කියලා තමයි කියන්නේ විතක්. තේරෙනවද? සත්‍ය කරුක වෙලා මොන දෙවන් කියනවා. ඒ ධර්මවලතුණු සම්බන්ධය කියන්නේ. නැතුණු මේ මේ ධර්මීය තේරුම අරන් මේ විස්තර වැටුවොත් මේ මනෝචේතනාව කරේ. තේමන තරන්න පුළුවන්. කරගෙන යනකොට තමයි තේරෙන්නේ ඕනේ තමන්ගේ සත්‍ය වෙනකම් මම මේකද සත්‍ය වෙනකම් කියන්නේ සෝවාන් වුණා කියන එක නෙමෙයි මෙතන වැදගත්. මේකේ ඉස්සරහට තමයි මානසික වෙන්නේ මොනවද කියලා තමයි තේරෙන්නේ. තමන් තේරුම් කරගන්නේ ප්‍රෝවන් එක මොකක් කරු කියන්නේ මේ මේ ධර්මයේ ඉස්සරහට යනකොට තමන් වාසියේ වෙන හොඳ පැත්තට යන වෙනස් වීම මොනවද කියලා තමන් හඳුනගෙන උගන් ලොකුම පරික්ෂණය ඒක තමන් කරන්නේ අනුන්ගේ තේරුම් ගන්න අනුන්ගේ මේකට ප්‍රතිපෝහයක් දෙපා එයා භවමන කිසිම විදියට මේ තේරෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ හොඳම කමයි දැන් උවමාදින ඔක්කොම ඒක මීට කරන්නේ. ඒක කියන්නේ මොකක්ද? තෝවාද අදාගම යනවා. මොනවා නාද ගැටෙන්නද? එහෙම මීටර නෑ නේද? ඒ වගේ. ඒක බලන්න යන්න එපා. සමගින් මොකක්ද? කරනවා නම් ඉතින් පැහැදිලි කරා. දැන් විසාකාව දන්නේ නැහැ තමයි තෝවා වුණා. දන්නේ කොහොමද? ඉතින් අපි කියන උදාහරණ කොච්චරද? මම ගොඩනගා ගියොත් හිතේ යන විතරව බොහෝ ධර්ම නැවතුම ඇවිත්. තේමාවේ මේ ඒ කාර්ය වුණා කියලා නේ විතරව නැහැ කොහොමද කියලා. යාන නොදුවාට වෙන්නම කරන ඔය මේ චතුරාර්ය සත්‍යය නැත්තා. තේමාවේ දුක නැති තරම් ගන්න ඔයාලට තියෙනවා. ඒකත් පත්තෙන් අර්ථයක් ඒ ඒක නාගා දියුණු මොහොතක් නතුවක් නැත්නම්
උපපති පස්සේ රක්ෂා කරනවා නැහැ ඒ හේතු නැහැ මේක තමයි මේ වගේ අපේ වාදයේ හදලා මොකද වාදයේ මොකද අද මේක කරන්න බෑ දන් දී ඉන්නවද වාමිතිය කරගෙන ඉන්නවනේ මෛත්‍රී භාවනා කරනවා මේ ආර්ගය සාම වෙන්න මොහරි මොන කරන්නේ Thank you.